आई बो अंदर होने है आई बोन मेडे ना नहीं तो माव ओ मेडे मैडम क्या नहीं बताए मैडम से हंसलाई मालिटाई नांगिटाई देने टम आधे क्लास से लगी है ला से हंस क्यों मूल टिकट इन्ने बेरी वे को आगे टिकट पुलवांगुनो तेरे में क्यों हुआ हाँ हाँ ये बताए कमाने रिकॉर्डिंग ने के दाल थी इन्हें हाँ मैडम हंस क्यों ही नहीं नहीं मैडम से हंस माटी ये रह क्यों मैडम को ये रह कि आने पा के मैडम ये रह में क्यों थे मैं पांतिया नवा तय किया ला देन दान दवस नहीं ने ओ मैडम ओ अनिक कट्टी अमीरु अभी दिन नहीं ने ता हमें हरी अभी यह ने कम असमान ता ला मा लाकुनु करने माता कद एक इधर वाले ठीक है करा द ओ मैडम आप बैठो कम करा हमारे मना हरी तिब्बत मटना नहीं मैडम कसुन दीट नहीं मैडम अरे मार्क कर असमान तलाकों को नहीं असमान संख्या रेखा होगा मैडम अदालत पालन पटांगन ना दे थोड़ा किलार पटांगन पुल लेकिन उन्होंने आर्थिक कौन पालन में नहीं दे ओ मेडिक मार्कर बना
විනාඩි 5යි දෙන්නේ මම කරන්න මඩම් පළවෙනි කීමෙන් දිහා දින තුන සමාන හෝ විශාල වේ x ඊට පස්සේ x කුඩයි ධන පහ නේද ඔව් මං කරන්නේ මඩම් මොක ලකුණු කරාද අත පැනින්ද ලකුණු කරන්න ඕනේ නැත්නම් පැන්සලින්ද පැන්සලින් පැන්සලෙන් मैडम मम लकन करे रतुपैन रतुपैन लकन करना मैडम लकन कर लकन कर मम लकन कर रतुपैन मम लकन कर फैंग वाली मुकुत लकन कर मकान बैन एक सामान्य मेवागे पेंसिल मैडम अमीरो अभ्यास वाले मनाने वाले अमारु बनान तीव्र बद मैं भी इधर अब कौन करा आधे अब लीजिए
रीना तूने वैडी विशाल आए ने इतना बड़ा मामा रीना तू रीना हाथरे ही ना गाना रीना हाथरे रीना पाहा रीना तूने रीना देखा रीना एका दुआ एका देखा तूने हाथरे पाहा आया मेतनेटकर रीना तुरन्त वैरी है विशाल आई की ना ने विशाल आई क्या ने मैं पत्ता नांग एक का मैं पत्ता नांग देख एक का पत्ता रहते देखा पत्ता तुम देखा पत्ता रहते देखा पत्ता नहीं मैं मैडम पत्ता रहते नहीं पत्ता दाना हाथ रहे पत्ता रीना हाथ रहे पत्ता रहते मैं पत्ता रहते ओ मैडम अनीता ये मुकुट क्या ने रीना देखा पैदल है रीना देखा पैदल है हरी दम माटे के अंदर रीना हाथ तो ओ मैडम पैटल लूना आ पैटल लूना आ द अन्य वा पैटल लगाने पा देखा नहीं है पहली हरी उन्हें मैं पैदल है लेने ईलांग टे पहाड़ वैडी है मुकुट वेला दे ने कुड़ाई कुड़ाई अड़ी पहाड़ वैडी है कुड़ा हाथ तो रहता है द मेक देखा हताई हतर तीर मैं बिंदु पटा इक देख हतर हाय
මේක කොටසෙන් කියන්නේ මොකක්ද? x දෙකට වැඩිය කුඩයිද විශාලයිද? විශාල වේ. විශාල හෝ සමාන වේ. x දෙකට වැඩිය විශාල හෝ සමාන වේ. දෙක කුඩා. දෙක කුඩයි. දෙක කුඩයි. දැන් එතකොට k කැල් දැක්කහම කට ඇරෙන්නේ මොනවද? ආ නෑ මැඩම් x කුඩයි. ආ x කුඩයි නේ. ඒ කියන්නේ මේ පැත්ත කුඩයි. ඒ කියන්නේ දෙකට වැඩිය අඩුයි. දෙකට වැඩිය අඩු වුව මොනවද? 1ද 3ද? 3. 3. දෙකට වැඩිය 1 1 1 1 1 මැඩම්. වින නෙමෙයිනේ. ආ එහෙනම් මේ පැත්තට නේ සමාන ලකුණ තියෙන හින්දා මේක පාට වෙනවා. පාට කරන්න ඕනේ. හා. ඊළඟට මේ පැත්තෙන් කියන්නේ 7ද විශාල x ද විශාල. 7 විශාලයි. ආ 7 විශාලයි නේ. ඔන්න මම රවුම ඇඳා. එතකොට 7ද 8ද ලොකු නැත්නම් 6ද ලොකු. 8 ලොකුයි. ආ එහෙනම් පාට 8 ලොකුයි. ඒ කියන්නේ 6 පොඩි නේ. දැන් x පොඩි නේද 7ට වැඩිය? මෙතන ඔව් මෑනේ. පොඩි හරි සමානයි හරි ඒකින්ද ඔන්න පාට කරා. ඒක මේ පැත්තට එන්නේ නේ. ඔව් මනම් දෙක දෙපැත්තට. දෙක දෙපැත්තටද? ආ නෑ මෑනේ. එක පැත්තට. මේ විදිහට දාවේ. ඔව් මනම් ඒ කියන්නේ ඊ පොඩිද. ඊ හිස බිඳුව පැත්තට ගිහිල්ලා දෙක එකා වෙනවා. හරි ඊළඟට මේක බලමු 4 ඉඳන් 6 අතරනේ තියෙන්නේ බිංදුව නෑ මං එකේ ඉනම 1 2 3 4 5 6 7 8 ඔය විදිහට යන්නේ මේ පැත්තෙන් මොකද්ද කියන්නේ x ද විශාල 4 ද විශාල 4 4 x විශාලයි x විශාලයි කියන පැත්ත කුඩයි කට ඇරිලා තියෙන පැත්තනේ විශාල ඒ කියන්නේ x විශාලයි x විශාලය 4 කුඩයි 4 කුඩයි එහෙනම් ඔන්න 4 මාක් කරා 4ට වැඩිය විශාල වුව ඒ කියන්නේ මේ පැත්තටනේ 5නේ 4ට වැඩිය විශාල මේක සමාන හින්දා පාට මේ කැලද බලමු අපි දෙවෙනි කැලද x ද විශාල 6 ද විශාල කට ඇරිලා තියෙන පැත්ත ඒ කියන්නේ විශාලයි x විශාලයි විශාලයි කුඩයි හය කුඩයි හයට වැඩිය විශාලව මේ පැත්තටනේ කොහොම නේ දෙන්නේ මේකෙන් මෙතන එනම මේකෙන් මේට කියන තේරුණාද ඕ මඩ ඒ ඔව් කිව්වකින් මට නිකන් තේරුන්නේ නැහැ කියලා හිතුණා බිංදුව 1 2 3 4 5 6 7 8 9 ඔහොමනේ තියන්නේ මේකේ මේ කොටස මං ගන්නවා x ද විශාල 3 ද විශාල 3 විශාලයි 3 ආ 3 විශාලයි ඒ කියන්නේ ඔන්න මම 3 මාක් කරා 3 විශාල පැත්ත ඒ කියන්නේ x අනිත් ඒවට වඩා කුඩයි 3ට වැඩිය කුඩයි ඒ කියන්නේ මොන පැත්තටද මේ පැත්තටද මේ පැත්තටද දෙක පැත්තට ගන්න පැත්තට මේ පැත්තට නේද ඔව් මැඩම් ආ කුඩා පැත්තනේ ඕනේ අපිට ඒ කියන්නේ කුඩයි කියන්නේ මෙහාට යන්න යන්න තමයි කුඩා වෙන්නේ මේ කොටස බලමු මේ කොටසෙන් කියන්නේ x 6ට වැඩිය මොනවද විශාල විශාල වෙලා විශාල කුඩා වෙලා x 6 ඒ විශාලයි x කුඩයි කුඩා වෙලා කුඩයි සමාන ලකුණ තියෙන හින්දා පාට කරා ඊළඟට කියනවා 6ට වැඩිය කුඩයි කියලා ඒ කියන්නේ මේ පැත්තටනේ දෙක යා කරනවා ඔහොම නේද දෙන්නේ ඕ මඩ අනන්ත ගණන් හතර පහ දෙන්න බැයිද හරි එහෙනම් ගණන් ටිකක් හදමු ආ මඩ අනිත් අයද නිකන් පැටලීලි සහගතයි වගේද? හැමතිස්සෙම හොඳට අසමානතාව කියවන්න.
කියවපුවාම හරි යනවා නැත්තම් කොටස් දෙකකට කඩා ගන්න මම මේ ගාන දිනවන පරිණ තුන මුලින්ම මේ කැලල ගැන හිතන්නකෝ මේකෙන් කියන්නේ හරි ඊ මුලින්ම මේ මුල කැලල දිහා බලන්න හොඳද එතකොට මේකේ තියෙන්නේ ඍණ තුන විශාලයි කියලාද කුඩයි කියලාද එක්ස්ට වැඩිය විශාලයි කියලා ඍණ තුන විශාලයි ඒ කියන්නේ x වලට ගන්න පුළුවන් අගය මොනවද මෙතනදී ऋण हतर ऋण पहा कुड़ा आगे आन ऋण हतर ऋण पहा ऋण हाय ने देख तेरु ना द ओ मैडम इतने दिगंड पुलो ऋण तुटटे वैडी आडू आगे आन इतने कोटे ये तमाई में तीन आगे आन दिख दें बलन में क दिखा में असमान तावी की आने देखा टे वैडी है देखा विशाल है क्या ने देखा विशाल है एक कुड़ाई मैडम मैडम तो कर मैडम ओके मैडम मैं की लक कमा यान द पाठ करने हम बैठ जे एक अन्ने मैडम रीना तूने इधर ला दान रीना तूने बोले आप कहने ला एक पाठ कर ला रीना हाथ लड़ी चले गाने वा हाँ ये मैं तो कर हाथ ने ए एक कब बोले आप कहने ला मंदी दें मैं दिगर टम ना मैं दिगर टम पाठ करने लोनी क्यों वो वाला संख्या रेखा में अंदर तीन ने दिगर पाठ करने लोन एक अन्ना संख्या रेखा इधर उनका मैं पाठ करने लोन जाए ओ දැන් මේ මැද නම් ඉතින් මේ ප්‍රසීමාවක් තියනවනේ දැන් මේ වගේ තැනක මෙතන ඉඳන් ගුවම මේ ටික ඔක්කොම පාඩ වෙන්න ඕන ආ එතකොට මැඩම් දැන් මම පහට හතර තියනවා ඍණ තුන මාකර්ලි වෙලා මැඩම් මේ ඍණ තුන විශාලයි නා කුඩයි නා මේ පහම පාඩ කරන්න ඕනේ පහට එනකම්ම මොකද ගඩපු දෙ අම්මට හිතලා කිව්වේ දැන් ඕකේ දැන් ඍණ තුන කුඩයි सीमा ඕ මැඩම් දැන් මේ වගේ මම මැඩම් කියන්නේ ඒ සීමාව නෙමේ ඔව් මේ ඔය මැඩම් ගත්තොත් මේ වගේ ඕ මැඩම් ගත්තොත් ඔයා 9 ඉඳන් බිඳුවට යන මේ ටික ඔක්කොම පාට කරන්න ඕන දැන් නා x උඩයි 9 කිව්වොත් 9 බිඳුව 9 න් ඇන්දා මේ ටික ඔක්කොම පාට කරන්න ඕන හා මැඩම් ये पते तेरो ना तो पते एक ना तो मम्मी पहनने ओ मैडम तो बालन मिला दे देने मैडम उत्तर महात्र पाठ के रन उन्हें फिर एक बहन साले या कह रही है ना ये थी एक अक्खरी देगा कर कोबलन ने मर्ड में आओ ये विधि रे दिगर में पाठ के रन नॉन हाँ मैडम इस पत्ते ये ताले का हाँ ना रीन पत्ते द मैं पत्ते ये ताले वाट दिन ना इधर क्या न बोलते और मेरे क्या ना इधर पाठ कराने तो हमें इराक कहा ला ओ पाठ करना आई क्या ने मैं देने पाठ करना आई क्या ने मैं
මිලිමීටර් පහක් විතර එන්න මෙහෙම පාට කරනවා නෙමෙයි ඈ. මෙහෙම ඇඳා බෝලේ ඇඳා ඊට පස්සේ මෙහෙම තනි ඉරකින් අර මෙතන ඉරට වැඩිය එකක් චුට්ටක් කුසින් ගහන්න මෙහෙම ඉරා. ඒ ඇති. ආමඩ. කියන මෙලු. ඊට මං කරන්නේ මේ ඒ ලකුණ ගාව වෙනකන් ඉරක් ගහලා ඉරක් ගහන්න කම නැද්ද? ඉරක් ගැහුවා. ඒ කියන්නේ ඔයා කියන්නේ මම දැන් කියපු විදිහනේ. ඔය ඊටට වඩා චුට්ටක් පොඩි. හා එහෙම කමන්නේ. වීඩියෝ එක ඔන් කරලා පුළුවන් නම් වෙන්න. පසුන්දි ප්‍රශ්න නැද්ද වැඩියෝ? නවයක් දෙන්න හොඳ නෑනේ 10ක් මුදෙමු අනේ මම්මේ දැන් කරලා දෙන විදිහ හරිද කියලා බලන්න වැඩේ කවෙන්න ඔය දින් හරි දැන් පැහැදිලිව තියෙනවා
ඉවරද? නෑ මඩම් තව දෙකක් තුනක් තියෙනවා. හරි බලමු ඊට පස්සේ 1 3 ඊළඟට 4 3 ඊළඟට බිංදුවේ 3 ඊළඟට ඍණ 1 3 ඊළඟට ඍණ 3 3 ඊළඟට ඍණ 2 3 ඊළඟට ඍණ 4 3 ඔය විදියට නේද ආවේ කට්ටියටම ඔය විදියට ඔව් මැඩම් මැඩම් ඔව් මැඩම් මේ ටික යා කරපුවාම එකම රේඛාවක් ආවද ඔව් මැඩම් හරි එහෙනම් බලන්න මේ රේඛාව මොන y සමානයි කීයෙන්ද කැපිලා තියෙන්නේ 3 y සමානයි 3 මේ හැම ඛණ්ඩාංකයකම y මොකද වෙලා තියෙන්නේ 3 වෙලා තියෙනවා ආ 3 වෙලා තියෙනවා එහෙනම් අපි මේ රේඛාවට නමක් දෙනවා y සමානයි 3 රේඛාව කියලා මොකක් කියදද y සමානයි 3 රේඛාව කියලා හරි දැන් මට මෙහෙම කියන්න මේකේ මම දෙනවා වයි කණ්ඩාංකයේ ඍණ 5 හරහා කැපිලා යන රේඛාවක් අඳින්න. ඒ කියන්නේ හැම තැනම මෙතන ඍණ 5 තියෙනවා. වයි සමානයි ඍණ 5 රේඛාව. ආ වයි සමානයි ඍණ 5 රේඛාව. මම කියනවා මේ මෙතනින් යන රේඛාවක් අඳිනවා. බලන්න. ඔන්න ඔහොම. එතකොට කැපිලා තියෙන්නේ කොතනින්ද? කැපිලා තියෙන්නේ x සමානයි කීයටද? ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා මැඩම්. මොකද කියන්නේ x සමානයි ධන 5 රේඛාව. ආ x සමානයි 5ේදී කැපිලා තියෙන. එහෙනම් මේක x සමානයි 5 රේඛාව. එහෙම නැත්නම් ධන 5 කියන්නත් පුළුවන්. මෙතනින් මෙහෙම එකක් ගියොත් y සමානයි නෑ x සමානයි ඍණ 3 රේඛාව. ආ x සමානයි ඍණ 3 රේඛාව. තේරුණාද? ඔව් මැඩම්. කට්ටියටම තේරුණාද පුතේ? ඔමිරු සද්දයක් නැත්තේ ඇයි? අසුන්දි නඩීජ. තේරුණා නේද? තේරුණා මැඩම්. හරි. එහෙනම් මේ ටික ඇඳ ගන්නකෝ.
මම මේ කඩේරි වලින් අදින්නේ නෑ නෑ මේව කඩේරි වලින් අදින්නේපා ගොරණ අඳ අඳපු එක කැපිලා යනවා ඒකට කමන්නේ කැපිලා ගියට මේ දැන් ඔයාලා මේ ප්‍රස්තාර ඉගෙන ගන්නවා ලොකු පන්ති වලදී මේ එක જાතිය ඔව් මඩම් මම දැකලා තියෙනවා මේ ප්‍රස්තාර ඊට පස්සේ ඔන්න ඔය විදිහට අඳින්න වෙනවා ඊට පස්සේ ඔය විදිහට අඳින්න වෙනවා දැන් ඔය ඕ ලෙවල් විභාගෙට ඉන්නේ මේ වගේ ප්‍රස්තාරයක් හොඳද හැබැයි මම දැකලා තියෙනවා මඩේ ඈ ඔය වගේ ප්‍රස්තාර අදලා දැකලා තියෙනවා මඩම් මම ඒ වගේ එකක් තමයි සාමාන්‍යයෙන් ඕ ලෙවල් විභාගෙට එන්නේ හොඳද ඒ එද්දි අනිවාර්යයෙන්ම මේකිනුත් ප්‍රශ්නයක් එනවා ඒ කියන්නේ දැන් එතකොට මම මේක කොහමද දිගමනින්නේ දිගමනින්න දෙයක් නැහැ නෑ නෑ මම මේක කොහමද හඳුන්වන්න ඕනේ එතකොට මම මේක x සමානයි ඍණ 3 රේඛාව නෑ නෑ මම දැන් අර රවුම් වෙලා එකක් තියෙන ඔය මඩන් දැන් ඇඳපු එකේ ඔව් ඒක කොහමද හඳුන්වන්නේ ආ ඒක ඒක 10 පන්තිදී ඉගෙන ගන්න පුළුවන් හරිද මේකෙදි දෙන්නේ මේ වගේ ප්‍රස්තාරේ x සමානයි ඍණ 3 රේඛාව යන රේඛාවේ ලක්ෂය ඛණ්ඩාංකය මෙතන දැන් එතකොට ඔයාලා දැනගන්න ඕනේ x සමානයි ඍණ 3 කොහොමද අඳින්නේ කියලා. දැන් මේකෙදි ගොඩක් ළමයි කරන්නේ x සමානයි ඍණ 3 මෙහෙම තියෙන එක අඳිනා මේ පැත්තට. ඔන්න ඔය පැත්තට. එතකොට හරියනවද? x සමානයි ඍණ 3 ඉන්නේ මඩම් එතකොට. දැන් x සමානයි ඍණ 3යි කිව්වහම රේඛාව වෙන්න ඕනේ මේ පැත්තට නේද? ඔව් x කියන්නේ මේ ආ ඍණ 3 x ඍණ 3ේදී තමයි යන්න ඕනේ මේ පැත්තට. එහෙම නේද? එතකොට මම අනිත්‍ය දන්දාම මේ y සමානයි ඍණ 3 වෙනවා. ආ මේ වැන්දොත් y සමානයි ඍණ 3 වෙන්නේ. එතකොට මෙහෙම ඇඳලා මේකේ උත්තරේ ලිව්වම හරියනවද x සමානයි ඍණ 3 හද්දි? වැරදි මඩ. එතකොට ඔය වගේ ඔය ඔතන මමතක වුණොත් මේ ඕල්වල් විභාගේ ඒ ප්‍රස්තාර ගන්න එක කොටස දෙකක් කරන්න වෙන්නේ නැහැ. නෑ නෑ මඩ එතකොට රවුම් ගන්න කොහොමද හදන්නේ? ආ ඒක ඉතින් තව කල් තියෙනවා ඒක පස්සේ ඉගෙන ගමු. හා මඩ. හරිද? එතකොට මම දැන් අපි අර උඩ අධිපකත් මේ කඩේරු වලින් අඳිනකොට කෙලින් අඳින්න ඕනේ අර y ධනසුන් දුනරේකා ධන තුනරේකා උඩ උඩ ඕ මේක මේක ඔය මේක කඩේරි වලින් මම ඇන්නේ ඒක මඩ ඒක තදිරෙන් අඳින්න ඒක කඩේරි අඳින්න එපා හා මඩ හරිද දැන් බෝඩ් එක මා කණ්ඩද හා මඩ මඩම මා කරන්නුනේද? මොකද උදේ? බලන්න දැන් දිලා තියෙන ගාන මා කරන්නුනේද? ඔව් ඔව් කරන්න. එතකොට මඩම මදින්න ඕනේ මොකද පුතේ මොකද දැනෙත් කිව්වේ
डीजे वगे गाने में जादी ने ये वगे का तमा यादी ने एक ही मटा दिन दब ने क्या मैं अदला हिंदा मम्मा को මනම් පැති කණ්ඩායම කියන මොනවද වැඩ හැකි කණ්ඩායම් ආ මන් දෙකින් නම් පැති කණ්ඩායම් කියනවා ටීචර් 9යි 9ද තියෙන්නේ नमः नमः इधर ही जा रहे थे इन्हें कोई तो मैं तो ना नमः ही हाथर මනා වයිදන තුන කණ්ඩායම්කිනේ පළවෙනි කියාර තියෙන්නේ මොකේද මේකේද ආ හරි මඩ
මඩම් පළවෙනි එක මෙහෙමනේ දෙන්නේ. අනේ හරි මඩම්. මැඩම් එතකොට මැඩම් ඔය දෙවනි ගාන එන්න ඕනේ මේ කලින් එක වගේ නෙමෙයි අනිත් පැත්තට නේද ඒකේ ඔව් ඔව් මේ කණ්ඩායම් ටික ලකුණු කළා ප්‍රස්ථාරයෙන්ද සමීකරණ ලිව්වා සමීකරණ කියන්නේ කිව්වේ අර y සමානයි එහෙම නේද මේ මේ මේවට තමයි සමීකරණ ලියනවයි කියලා කියන්නේ හා මැඩම් ඕනේ හරිද නෑ මරි දැන් නිර්මාණ පාලම කරන්න වෙලාවක් නැති වෙනවා මේ තව ටික කරමු අපි එක වෙනකම් කරමු මම තව පන්තියක් තියෙනවා ඊයෙත් තියෙන වැඩ එළමයි දෙන්න දැන් චුට්ටකට ගලින් ඇවිදින් ගියා මං පුවා ඒක මේ ඇයි ඊයේ ඔයාලගේ පන්තිය තියන්නනේ හිටියේ අද පන්ති කිව්වා නේද කසුන්දි? ඔව් මැඩම්. බලමු කොහොමද. එයා හැමදාම තියෙනවයි කියලා කිව්වද? නෑ මැඩම්, අද නංගිටයි මල්ලිටයි දෙන්නටම පන්ති වැටලා කිව්වා. ඔව්, ගිය සතියේත් අපි බදාදා කරානේ නේද? එතකොට තිබ්බේ නැහැ නේද? ඔව් මැඩම්.
मैडम ओके तुम्हें निकालने में कहते मैडम कहाँ दिए ने तुम्हें निकालने कराने दिए ने मैं के देंग आप इटे आमे मैं ठीक है गत्तों का मैं बस तारे क्या देखा ना पुलवाम के लाही तेरा कांडा आम कती है ना वाने ये वाटी का बैंक करेगा ना हम तो दे एक एंड मैडम हमारा भी सामी करना क्या सामी करना है ना पुलवाम क्या बात है ඒ විදිහට සෙට් කීපයක් වෙන් කරන්න පුළුවන්. වෙන් කරලා ඉවර මම ඔක්කොම පුළුවන්. අස්තාරයක් අදී. තේරුණාද කියපු දේ? ඒක නෑ දෙකෙන් UI 5න් වදින්න පුළුවන් x 2යි එහෙමනේ y 5යි එහෙමනේ. දැන් මේකෙන් එක ප්‍රස්තාරයක් අදින්න නම් කණ්ඩායම්ක අඩුම තරමේ 3ක්වත් 2ක් හරි 3ක් හරිවත් තියෙන්න ඕනේනේ. නැත්තම් අපි දන්නේ නැහැ x සමානයි 2කින් යනවද y සමානයි 5න් යනවද කියලා. ඒකෙහිඳ අය වගේ ඛණ්ඩාංක 2 3ක් එකතු කරගන්න පුළුවන්. ආ එතකොට නම් මේකෙන් ප්‍රස්තාරයක් අඳින්න පුළුවන් කියලා හිතෙන. ආ ඒ මඩම් 2,5 2,0 ඒ වගේනේ 2,4 2,3 2,3 1 2 3 ඒවනේ. ඔව් ඔව්. ඒ කියන්නේ මේකේ තියෙන ඒවා විතරයි ඔයාලට අතින් දාන්න බෑ. ඕකේ දින ඔක්කොම වෙන්නේ ඒවනේ කියන්නේ මඩම් කියන්නේ. ඕකේ දින ඔක්කොම කණ්ඩාංගනේ තියෙන්නේ ඔක්කොම. අදින අදින්න පුළුවන් යන තියෙන්නේ. ඒත් ඒ 2 3ක් එකතු වුණොත් තමයි ප්‍රස්තාරයක් අඳින්න පුළුවන්. හරි හරි මඩම්. y සමානයි 3යි කියන්නේ කොහෙන්ද යන්නේ? ඔක යන්න ඕන මඩම් ඍණ 3 ඉඳලා කොහෙන්ද යන්න තියෙන්නේ? කියන්නේ මෙතනින් නේද යන්න ඕනේ? ආව් මඩම් පළවෙනි කින්නේ. ඕ මඩම්. තේරුණාද? මඩම් තව අන්තිම ගන්න තියෙන චුට්ටක් වෙලා ඉන්නකෝ. ඉක්මන් කරා. ඔමීරු ඉවරද පුතේ? मैडम तब एक मैडम नमी कमा हतरदी नमी खाय कमा हतरदी उड़ती
දෙවනි පැලියේ පළවෙනි එක ඒකර මැඩම් 6.5 දාන්න අයියෝ එතකොට මම මේකකින්වත් හදන්න බෑනේ 6.4 බෑ 9.4 බෑ 4.4 බෑ 8.4 බෑ ඒ ටික ලියන්න ඕනේ නැද්ද මොකද්ද 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 දැන් ඔක පෙලක් යවගෙන බෑනේ ඒ ටික ලියන්න නැහැනේ එතකොට පොතේ මොනවද දැන් බැරි ඒවවා 4.4 බෑ ඈ 9.4 බෑ ඈ 6.4 බෑ ඈ हाँ मैडम मैं थोड़ा गोड़ा हाँ नहीं मैडम දෛරවස් මඩ මොකෙන් අදින්න ඕනේ දෙහ අපේ තැනල දින වගේ එක ඔව්නි ඔව් 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 අදින්න ඕනි मैडम तुनक मारे देख कुमार तू ना कहीं नहीं मैडम हाँ ना मैडम नैन टूटा मैंने साथी मैडम ओके मैडम दम मैडम क्यों वाने देखा कमारी ना तूने तूने एक रात गाने पुलवां किया ला देखा कमारी ना तूने हाँ तूने एक रात गाने पुलवां क्यों वाने मैडम तूने एक रियाने यान तूने खांडा अंकित रात गाने पुलवां क्यों वाने वाई वाई तूना ये हम बैन है रीना तूने इधर तूने सामान में ना मदर रीना तो रहना हो को मरी ना ना मैडम देखा कमा तूने दाना तूने देखा कमा
දන දුන්න මේකයිද නෑ දෙකකම දන තුනයි තුනකම දෙකයි මේකනේ නෑ ආන් එකයි යහපැත්තේ මේකයි උඩේ එකයි මේ මං අත තියලා තියෙන දෙකද නෑ එහෙනම් මැඩම් දියලා තියෙන ඍණ තුනයි දෙකයි දෙකයි ඍණ තුනයි නේ මං කියන්නේ තුනයි දෙකයි දෙකයි තුන දෙකයි තුන දෙවනි පළවෙනි මේ අන්තිමක මේ දෙක ඔව් මැඩම් ඒකේ මේ y කණ්ඩ අංක හරි x කණ්ඩ අංක හරි සමානයිද සමානයි නම් පුළුවන් නැත්තම් බෑ y නම් සමාන වෙන්න ඕනේ x නම් x සමාන වෙන්න දෙකම සමානයි දෙකම සමාන වෙන්නේ කොහෙද මේකේ x 3යි මේකේ x 2යි ආ නෑ නෑ මඩ මෙතකොට ඉතින් එන්නේ මේ එන විදිය මං ඇඳලා තියනවා හැබැයි මට කියන්න තේරෙන්නේ ඉතින් මේක ලඟුණු කරාම 3 2 ඒ කියන්නේ මඩ මෝකේ 3 ගාවට තමයි දෙක ඔව් මඩ මෙහෙම තමයි ලඟුණු කරලා තියෙන්නේ මේක 2 3 2 ගියා 3ක් ගියා ඔව් මඩ අය බලමුකෝ දැන් මඩම් මේ දැන් ඔය තුන්වෙනි ගානෙත් මඩම් මේ අර කලින් ඒ වගේ වගේ කණ්ඩායම් මේ සමීකරණ ලියන්න ඕනේ දැන් y සමානයි 2 එහෙම ඔව් මේ විදිහට ප්‍රස්ථාරයේ ඇඳලා කණ්ඩායම් මේ සමීකරණේ ලියන්න ඕනේ එකයි න්‍යාය මඩ ආ හොඳට බලන්නකො ඔමිරු මාක් කරලා ඉවරද මැඩිද නැද්ද ඉක්මන් කරන්න කසුන්දි ඉවරයි මඩ ප්‍රස්ථාර කීයක් ආවද මේකේ? ඒක සුන්දි. උනේ තුන්වෙනි එකේ මඩම්. ඔව් තුන්වෙනි එකේ තමයි මේකේ ප්‍රස්ථාර කීයක් ආවද? පහක්. පහක්. ऋण देखा ඒ කියන්නේ මේ පැත්තට යන්නේ ගන්න ඉදරින දෙකේදී කැපෙන්න ඕන නෝ ඔහොම යන්න මැඩම් කැපෙන්න අදින්න පුළුවන්ද පුළුවන් පුළුවන් ආ මැඩම් කැපෙන්න අදින්න නැතත් වැඩදිද කැපෙන්න අදින්න මැඩම් මේ විදිහ වැඩදි කිය කියනවනේ මැඩම් හා ඒක හරි මේ අක්ෂ දෙක කැපුණා නම් ඇති අනිත්‍ය වාක්‍ය කැපුණා නම් කමක් නැහැ නේ මඩ අය මේවා මේ දෙක කැපුණ නැහැ කියලා කමන්නේ x සමානයි ඍණ 1 ඉතින් මෙතනින් යන්න මොනවම යන්නේ එක ඊළඟට y සමානයි ධන 1 ධන 1 හරහා යන්නේ ඊළඟට y සමානයි ධන 2 ඊළඟට x සමානයි 1 ඔය විදිහට නේද යන්නේ ඔව් මැඩම් අයි මම තා පල්ලෑට එකක් එන්න ඕන නේද x සමානයි 1 කියද්දි x සමානයි 1 x සමානයි 1 මෙන්ද हरी मैडम हरी अभी मैं का तो कि मैं मार्क करूं उधर रीना तूने रीना देखे ये ठीक है हाँ मैडम रीना तूने रीना देखा मुली में रीना तूने गिया रीना देखा पल्ले हटा
මට ඍණ එකනේ මේ තියෙන්නේ ඍණ 3 1 ඍණ 3 ඍණ 1 ආ හරි මම ඊළඟට ඍණ 3 ඍණ 2 හරිනේ ඕම එකක් එන්නේ ඍණ 3 හරහා යන්නේ මේකේ සමීකරණේ මොකද්ද x සමානයි ඍණ 3යි x සමානයි ඍණ 3යි පසුන්දි හරිද පුතේ ඔමිරු අනම් මේක ලියද්දි මටම ලියන්න ඕනේ x සමානයි ඍණ 3 රේඛාව කියලාද නෑ නෑ x සමානයි ඍණ 3යි කියලා ලිව්වම ඇති ඔයාලා දැනගන්න ඕනේ මේක x සමානයි ඍණ 3 රේඛාව කියලා ඔමිරු නෑ මැඩම් නෑ නෑ මැඩම් එතකොට අපෙන් දීලා හුවොත් එහෙම මේක හඳුන්වන්න කියලා දීලා හුවොත් එහෙම x සමානයි ඍණ 3 කියලා දීලා හඳුන්වන්න කියලා කිව්වොත් කියන්නේ වචනෙන් ලියන්න කිව්වොත් ආ එහෙම නෑ x සමානයි එහෙම වචනෙන් ලියන්න දෙන්නේ නෑ ඔබ නම් බල බල දෙනවා වගේ අර දෙකෙහි බල තුන වගේ දෙනවා වගේ නෙමෙයිද නෑ නෑ එහෙම දෙන්නේ නෑ ආ මඩේ හරි දැන් අපි මේකෙන් වෙන් කරමු හොඳද මම මුලින්ම දෙකේ පහ ලියා ගන්න ඒ කියන්නේ එක්කෝ x ඛණ්ඩාංකයේ දෙක වෙන ඒවා ටික වෙන් කරගම් බලන්න මේක 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 बिंदुव देखे रीना एक देखे रीना तू ना और एक चीज लेने ये तो बोलते मैं कि समीकरण है मुकाब देख समान है हमें तो इसे मैं एक्स कंडांग के किये थे देखा है नहीं देखा तेरे ना दे उन्हें एक का सेट टेका मैं का प्रस्तारे अंदर इंडोन ये लांगे तो तीनों तूने हाथ तेरे बोलो නේ ඒක පහට සම්බන්ධ වෙන ඛණ්ඩාංක නැහැ නේ වෙනමකුත් 3 4 බලමු මැඩම් ඕකට මම නම් 2 4 බැයිද පුළුවන් 6 4 තියෙනවා මේක නෑ මැඩම් උඩේකට 2 4 2 2 3 ඒවා තියෙනවා 8 4 දෙකේ බිංදුවම නැහැ නේ මැඩම් උඩේකට ගොඩක් ඒවා නේ මේ දෙකේ බිංදුව මේද देखे हाथर हाँ देखे हाथर आ मैं करती ना देखा हाथर सॉरी हाँ ये लगे डे अट्टा हाथर है हमें हाथर है इतने नवे या हाथर है हाथर हाथर है तूने हाथर है हाँ हाथर है हाथर है तूने हाथर है तूने हाथर उड़ी ली हुआ හරි ඔය ටික නේ දෙන්නේ එතකොට මඩම් අයි තුනේව නැද්ද දෙන්නේ තුනේ හතර තුනේ දෙක මේ මේ ටික ලිව්වම ඉන්න මේ ටික ලිව්වම සමීකරණේ මොකද x y සමානයි හතර ආ මේ ටිකෙන් ගෙන සමීකරණේ y සමානයි මඩම් සද්ද ඇඩුනා හරි බලන්න ඊට පස්සේ දැන් තුනේ හතරේ දැන් අපි හතරනේ සමාන කරේ තුන ගන්නත් පුළුවන් නේද මෙතනින් එනවා 3 2 මඩම ඇහෙන්නේ නැහැ නේ මඩේ ඇහෙන්නේ නැද්ද කද්දේ අඩුවෙන් ඇහෙන්නේ මඩේ දැන් දැන් හරිද හරි මඩේ හරි දැන් මේ අපි දැන් සමාන කරේ මේ y ඛණ්ඩාංක ටිකනේ දැන් මම බලනවා x ඛණ්ඩාංක ටික 3 4 ගත්තා ඒකට හරියන්න මේ 2 3 6 3 6 3 බිඳුව ඔය ටික ගන්න පුළුවන් නේද
ओ मैडम हमें करने लिया न बोलो एक समान है तूने तो ना है हरे इलांगट बोलो आ देखे बिंदु आ उन्हें मैं देखे ना रेखा वक्त है कि नहीं देखे बिंदु तूने बिंदु अबे मैं कर मैडम मैं देखा एक करते गाना बैठे मैडम देखा करे ये देखे लिया न देखा मुकदे एक मूल लक्ष्य हरहानी अन्य मैं को एक नहीं नहीं मैडम एक देखे बिंदु देखे एक समान है देखा रेखा वाटर करना तूने बिंदु तूने समान है एक एक समान है तूने रेखा वाटर रेखा तूने हरी ने मुकदे मुकदे तेरु नहीं मटर लंग मैडम मारे खालीन दोनों ने देखा समान है बिंदु है तूने समान है बिंदु है केला मैं वह देखा एक ये देखा मैडम देखे एक समान है देखा रेखा वाटर एक एक समान है तूने रेखा वाटर करना पूर्व नहीं मैडम एक पढ़ो अंदर में तो ना वाई समान है बिंदु है ना वाई समान है बिंदु है केला लिया ना पढ़ो अरे विजय थारी ने मैडम मैं विजय से कह रही हूँ हरी हरी इन लंगे टे बलंद तावन वादे गांडा पुलवान सामी करने के दें हूँ तूना यहाँ तरक करोगे ना तीन ने बच्चे राय नहीं मैडम मुलेट तूने ये वाटी का गाता अगर देखे अगर देखे इलाकन तीने वने हरी मीट आमदर कसों दी तावना हरी गाता तो पते मम्मी रो मम्मी रो अमीरो अमीरो हाँ बॉर्डर के मार्कर ना मैडम अरे कादिन नंदे मैडम मुकादर मेडिकल द अंतर कादिन नंदे अंदर इन्ना आने द उन्हें ना नया अभी बालिक पालन फटांगा उन्हें तब पे बाग या तीन दिन मैडम पढ़ांगा ना नहीं दे ओ पटांग जान तो मैं बैली हरी नहीं तो मैं पढ़े में मना हरी अमारु तंती ये ना द असमान ता अमार नहीं मैडम इधर कल्पना में माँग करने नहीं डी हाँ मैडम दर नाम ये वाली को बोलूँगा मैडम खालीं जो तब बैल हुई थी मैडम तब ये वाला गारंटी का दान वाले आ मैडम मैसेज का दान द बैरी वेला हाँ मैडम मैसेज का दान द हरी ए पढ़े में वाला डे दंती ये ना किधर आ रहे समय इसी पहे पहा अभ्यासे अतर एक अतर गरा हरी इसी पहे पहाई मिश्रा अभ्यासे मैडम कराने के वह अतर बनी अभ्यासे मिश्रा अभ्यासे ही करन ले ए पार्ट में डाल होम पर खास हाँ मैडम खासुंदी मैडम पार्ट में हरी हमारे तो ना तीन बादर नहीं मैडम नहीं नहीं दर नहीं मैडम हरी है ना अलग पार्ट में पटंगम त्रिकोण निर्माण है
मैडम ओकर मैडम मोने अड़ी गुला है कावकट था इतर आई नी ओ देन तो नहीं चला हम दूसरा किन्हों ने कावकट पिटी हुई लाइट को आगन का मेरे आह ये टी को हो जाएगी ना अभी नहीं तो पुते नहीं मैंने लैपटॉप का कावकट पिटी थी नहीं अपने साथ ते को हुई चली ही नहीं दिया थी नहीं क्या था अरे ओ मिंड मेडी का हगी नहीं පොඩ්ඩක් මතක් කරානම් මේ දැන් මට කියන්න ඔයාලා දන්න විදිහට ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද පාද තුනකින් සමන්විත පාද තුනකින් සමන්විත හ්ම් අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි හ්ම් ඔමිරුත් මොනවයි කියන්නේ දැන් ත්‍රිකෝණ ගැන පාද තුන සමාන වෙන්න ඕනේ පාද තුන සමාන වෙන්න ඕනේ හැම ත්‍රිකෝණෙම මෙහෙම නෑ නේ මල හරි ආ සම දීපාද ත්‍රිකෝණ දිනා විෂම පාද ත්‍රිකෝණ දිනා කසුන්දි මන්ට මොනවා හරි කියන් ත්‍රිකෝණ ගැන ඔයා දන්න දෙයක් මම මන් තව එකක් කියන්න පාද තුන සමාන ආ මොකද තේරෙන්නේ त्रिकोण का पाद तूने में समान है पाद तूने में समान है हरि ये क्या यार क्या ने ओमिरो की ऊपर किने मैडम मम्मी तावे का किया ने हाँ आ बाहर कौन वाले का तुम्हारे का तुम जिया है ता हाँ हरि ये वाप को मी किने का तकल इन्ने द माँगू गाना पुरी स्कूल दे अंतिम बाढ़म ओ मैडम हरि එහෙනම් ඔන්න පුතේ ත්‍රිකෝණයක් කියන්නේ ඇත්තටම පාද තුනක් තියෙන මේ පාද තුන සමාන වෙන්නත් පුළුවන් පාද දෙකක් විතරක් සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන් හොඳද පාද තුනම සමාන වෙන්න ඕනි කියලා නීතියකුත් නැහැ A B C ඔන්න මම නම් කරා හොඳද නෑ මම වැඩි දේවල් ටිකක් කියන්නේ මෙහෙම කියන්නම්කෝ ත්‍රිකෝණයක් කියන්නේ අනිවාර්යයෙන්ම පාද තුනක් තියෙන්න ඕනේ. ඒක තමයි ත්‍රිකෝණයක අනිවාර්ය නීතිය. මොකද්ද? පාද තුනක් තියෙන්න ඕනේ. හරි. මේක ත්‍රිකෝණයක් දොන්න පාද තුනක් තියෙනවා. ඒ වුණාට ත්‍රිකෝණයක්ද? නැහැ. අයි ත්‍රිකෝණයක් වෙන්නේ නැත්තේ? ඕකේ මෑඩම් පාද තුන ඔක්කොම එකතු වෙලා يعني සංයුත් එකක් නෙමෙයි. त्रिकोणियाण पाद तो नतीन हम रूप हम त्रिकोण या हेम की पाद तो नति रूप त्रिकोण पाद सत्ते मुकद පාද දෙකක් එකතු ඉතින් මේකෙත් තියෙනවානේ පාද දෙකක් එකතු වෙලා කෝණයක් කෝකද මඩ මේකෙත් තියෙනේ පාද දෙකක් එකතු වෙලා කෝණයක් මේ පාද තුනම එකෙන් කෝණ තුනක් තියෙනවානේ පාද දෙක ගන්න එකතු වෙලා පාද දෙක ගන්න එකතු වෙලා කෝණ තුනක් තියෙනවෝනි හරි දැන් මේකේ මේකේ විශේෂත්වය තමයි මෙතන කට ඇරිලා පේනවද විවෘත රූපය ओ मैंने ये क्या ने व्यूअर सांगुते का देव नाटे नैने ये तो मेरे का सांगुते का सांगुर्ते रूपने ये तो ओ मैंने हाँ ये नां मुकद्द वेन्नो ने त्रिकोण या क्या ने मुकद्द के लिए हरिदेव मट किया नॉन मम विस्तर या करा दें वो याले किया ने मट පාද තුනක් සහ කෝණ තුනක් පාද තුනකින් පාද තුනක්
හා කෝණ තුනකින් සමන්විත සංවෘත රූපයක් ත්‍රිකෝණයක් නිසා පාද තුනක් හා කෝණ තුනක් සහිත සංවෘත රූපයක් කෝණ තුන අනිවාර්ය නෑ අනිවාර්යයෙන්ම පාද තුන වැහුනහම කෝණ තුනක් හැදෙනවා සංවෘත උන ගමන් කෝණ තුනක් හැදෙනවා එහෙනම් ත්‍රිකෝණයක් කියන්නේ ඉබ්බත් කමක් නෑනේ මඩ මොකද පුතේ ඉබ්බත් කමක් නෑනේ ඉබ්බත් කමක් නෑ පාද තුනකින් සංවෘත වෙච්ච තල රූපයකට තමයි අපි කියන්නේ ත්‍රිකෝණයක් කියලා හරි ලියා ගන්න මාත්‍රිකාව ලියන්න ත්‍රිකෝණ නිර්මාණය ඊට පස්සේ මේ විදිහට රූප දෙකක් ඇඳගන්න පාද තුනක් තියෙන විවෘත රූපකුයි පාද තුනක් තියෙන සංවෘත රූපකුයි ඇඳලා මේක ළඟින් කතිරයක් දාලා මේ විදිහට ලියාගන්න මේ ත්‍රිකෝණයක් නොවේ කියලා මෙතනින් ලියන්න මේ ත්‍රිකෝණයක් වේ කියලා තේරුණාද කියපු දේ मैडम दिखाओ करता दी ओ वाने नेता इतनी अरे पौड़ी का वो करते हैं बोर्ड के अंदर हम पेन वाले वाला देखी ना तो मैं मेरे का दार अरे इंद अंदर ले गए तो ओ मैडम हाई बदे अभी दल हट ना करो ईलाट मंगाली की हताई सेंटीमीटर दिग सरल रेखा खंड कदम पेन की सरल रेखा खंड कद त्रिकोणी एटी के वाला लिया नहीं दिया लिया टीचर सर रेखा नहीं दे आप दे सर ला रेखा नहीं दे एक लिया ला तो मैं मेडी का अंदर इंडोन नैडी के सर रेखा नहीं दे रेखा कांडे
දැන් ඔයාලා හතේදී ඉගෙන ගත්ත නේද සවිති ෂඩාශ්‍රහිම අඳින්න නෑ නේද නැද්ද ඒව කරේ නැද්ද ෂඩාශ්‍ර කරේ නෑ මඩ සවිති ෂඩාශ්‍රය පොතේ තියෙනවා කරේ නැද්ද කියලා හා මඩම අතින් පුත් තියෙන මේක විසි හතර වෙනි පාඩමේ තියෙන්නේ. හරි මේ ටික අඳිනකො. මඩම අපිට කියලා දුන්නේ නැහැ නේද මඩම. මං හිටියේ නැහැ නේ අතවසරදී. අතවසරදී නේ මඩම ඉතින්. හත වසරදී හිටියාට රත්නපුරේ මඩ. सरल रेखा खंड हम කසුන්ති අඳින්න දන්නවද ඔමිරු අඳින්න දන්නවද පුතේ ඔව් මඩ හරි මෙන්න මෙහෙම ඩක් ගැහුවා දෙනෙත් දැන් දන්නේ නැණි දෙනෙත් එනම් බලා ගන්න අන්නා මඩ අයෙනම් දැන් දන්නේ නැහැ කිව්වේ දන්නවා අයෙනම් අඳි හා මඩ මොකද කරන්නේ සරල රේඛා ඛණ්ඩයක් අඳිද්දී අපි මුලින්ම ටිකක් දිග රේඛාවක් ඇඳ ගන්නවා ඇඳලා A කියලා තැනක් නම් කර ගන්නවා ඊට පස්සේ එතන ඉඳන් අඩිරුලේ බිංදුව රේඛාව තියලා සෙන්ටිමීටර් 7ක් මනගෙන එන තැන ඊ කැල්ලක් ගහගෙන අපි B කියලා නම් කර ගන්නවා මේ වැඩි ටික මකන්න එපා වැඩි ටික ඒ විදිහටම තියන්න මතකයිද ඔව් මඩ හරි ඊළඟට 5 සෙන්ටිමීටර් වෙච්ච සමපාද ත්‍රිකෝණයක් කොහොමද අඳින්නේ ඔන්න මම ඇඳලා ඊට පස්සේ තිබ්බා ඊට ඊළඟට A B 5 සෙන්ටිමීටර් ඔන්න එක රේඛා ඛණ්ඩයක් ඇඳගත්තා ඊළඟට මොකටද කරන්නේ කසුන්දි මට කියා දෙන්න ගොන්දි मैडम ए बी खंड रेखा खंड अतर मे कव कट अरगना मैडम करकन द्रव मैडम ओ मैडम विधिटम ඒ විදිහටම කර කිව්වා. හරි. දැන් මොකද කරන්නේ? අඳපු මේ දෙපැත්ත මනම අඳපුයි. වක්‍ර රේඛාවේ ඉඳලා ඒට යා කරනවා. ඔයාලා මේ වැඩේ කරන්න එපා ඈ. රේඛාවේ ඉඳලා ඒ වලට යා කරනවා. මේ පැත්තේ ඉඳලා मकण इतना हाथ सी एम तिबे
ඊළඟට 4යි cm වෙච්ච සඩාශ්‍රයක්. මොකද කරන්නේ කව සඩාශ්‍රය අඳින්නේ කොහොමද? කව කට්ටේ දුරට අපි ඔය සඩාශ්‍රය දුර ගන්නවා නේද? එහෙම නේද? දැන් දීලා මැඩම් මම සඩාශ්‍රය අඳින්නේ නැහැ ත්‍රිකෝණය අඳින්න දන්නේ. ආ දීලා තියෙන්නේ 4නේ. කව කට්ටේ තුඩ මැඩම් දෙක දුර අතර 4 සෙන්ටිමීටර් ගන්න. හරිද? මැඩම් මම විනාඩි අතනවා මැඩම්. හරි අඳින්නේ. අඹුද? රව මක් ඇතුලේ නේද මැඩම් සදාශ්‍රය අඳින්නේ? ඔව් සදාශ්‍රය අඳින්නේ රව මැටි. කව කට්ටේ තුඩයි පැන්සලයි අතරට 4 cm ගන්න. අරගෙන උඩ තියලා රව මක් අඳින්. අනේ තුටක් ඉන්නකො මඩ. හරි ඔය මඩ මඳින්ද? මම මේකෙන් බොහොම අමාරුවෙන් අඳින්නේ. ඒක ඉන්න මම හිමින් හිමින් අඳිනවා. ඔයාලා තනි රව මඳින්න. මට මේක මේ පවකට උසු උස අඳින්න එපා. මඩ මොකටද මඩ මුත්ත ලොකෝ කොටක් හොයාගත්තේ. බෑනේ බෝඩ් එකේ නැත්තම් අඳින්න බෑනේ. मैडम मुका खादा आगता था मैडम ओ तानियम मैडम में हरी देंगे ना हाथराई सी ये मैं तीना आ रही है तीना राव माँ क्या अंदा ये ना तो ओमिरू अंदा तो बोलते ओनी की आ रही है हाथराई सी ये ईलागट मुकुट कराने මම මෙතනින් පටන් ගන්න ඔයාලා කැමති තරකින් පටන් ගන්න. මේ 4 cm වෙනස් කරන්න එපා. කියලා මෙතනින් තියලා තාපයක් අඳින්න මේ වෘත්තය කැපෙන්න. තේරුණාද දෙනේ? ඊළඟට ඒක දැන් පොදිරින් දිහා තාපයක් අඳින්න ඕනේ. ඔයාලා කැමති තැනකින් වෘත්තය කැමති තැනකින් කව කට්ටේ තුඩ තිබ්බා තාපයක් අඳින්න වෘත්තය කැපෙන්න. මම මෙතනින් තිබ්බේ චාපයක් ඇඳලා ආයි චාපේ උඩින් තව කට තුල තියන්න ඇඳපු චාපේ උඩි ඇඳලා මේ විදිහට චාපේ ඇඳි ආයි මෙතනින් කව කට තුල තියන්න චාපේ ඇඳි මේ විදිහට දිගටම ඇඳින්න තේරුණාද කරපු දේ? ඔව් මැඩම්. අමිරු හරිද පුතේ? හරි මැඩම්. ඊළඟට මේව යා කරන්න මේ චාප. හරි මඩම් මන්ද අඩස්ත්‍රය ආවද? ආවා මඩම්. මේ විදිහට ආවේ මඩම්. පොඩ්ඩ ඉන්න විනාඩියක් දෙන්න මට දැන් කට්ටියම ඇඳපු රූප ටිකේ මේ වීඩියෝ එක ඔන් කරලා ඉක්මනට පෙන්න. මඩම් මට වීඩියෝ ඔන් කරන්න බෑ මඩම්. මොකද්ද වෙලා? හරි එහෙනම් ෆොටෝ එකක් දාන්න කසුන්දිය. මොමන්ට්ස් දෙන්නේ. හරි ඔහොම තමයි එන්න ඕනේ. ඔමිරු කෝ පෙන්නන්න පුතේ. කෝ බලන් චුට්ටක් මෙහාට කරන්.
මට සඩාස්ත්‍රේ නෙමෙයි කොලේ පේන්නේ. ඔමිරු ෆොටෝ එකක් දාන්න. ඒකේ මට පේන්නේ පාද පහයි තියෙන්නේ වගේ ඒකයි. හරි. දැන් එහෙනම් ඔයාලට ගෙදරදි තියෙන ඔය ටික පැට්‍රිස් කරන්න. පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න. විසි දැන් දීද තව චුට්ටක් මෙහෙ මේ පැතර කරන්න. වැරදි ඇඳලා තියෙනවා. ඔමිරු දැන් මෙතන අපි කැපුණ තැන් තියනවානේ. තාපු කොටස් නේද? ඒ එක තැනකින් පටන් ගන්න චාප කොටස් ටික තමයි යා කරන්නේ. දැන් ඔයා යා කරලා තිබ්බේ වෙන මෙහෙම. තාප කොටස් මෙහෙ තියනවා මෙහෙම යා කරලා. එහෙම යා කරන්න බෑ. හරියටම චාප එක චාප කොටසක ඉඳන් ඊළඟ චාප කොටසට යා කරන්න. තේරුණාද පුතේ? හවුඩි. හරි ඒ විදිහට කරන්න. ඒක 26 පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න. ඒකේ මොනවා හරි අමාරු තැනක් තියනවද? ඊළඟ දවසේ ඉරටු ටිකක් කපාගෙන එන්න. මොනවා හරි අහන්න දෙයක් තියනවද? පන්තිය පටන් ගන්නද? හරි. එහෙනම් අදට නවත්තනවා. ආයුබෝවන්.